මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සිදු වෙන්නේ කොහොමද? ජනාධිපතිවරණය 20/24 ඡන්දෙට කලින් අපි කතා කරනවා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම ගැන. ඇත්තටම මැතිවරණ නීති නිර්මාණය කරලා තියෙන්නෙම සාධාරණ සහ යුක්ති සහගත ප්‍රජාතන්ත්‍රවාදී රැකෙන මැතිවරණයක් පැවැත්වීම සඳහා. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම ගැන අපි කතා කළා හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය එක්ක. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම බරපතල වෙන කර්ම කීපයක් තියෙනවා. එකක් තමයි රාජ්‍ය දීපල ඉදපරියන්. මොකද රජයේ දීපල පාවිච්චි කළා මීඩියා රාජ්‍ය මාධ්‍ය පාවිච්චි කරන්නේ. අනිත් පැත්තේ මාධ්‍ය උපමාන පෞද්ගලිකයන් කියනොත් උල්ලංඝනය වෙන එක. අනික කරුණ දැන් උදාහරණයක් ඇරෙන්න ලොකු පැමිණිල්ලක් ආවා. තරුණ සේවා ස්වභාවයේ තිබිච්ච උත්සවයකදී දේශපාලන පක්ෂපාතිත්වය ගැන ඒවා කමිජන්ත බව පැමිණිලි හොයමින් යනවා. ඊ වගේම වාහනවල අපේක්ෂකයා යන වාහනේ විතරයි දැන්වීම ප්‍රදර්ශනය කරන්නේ. හැබැයි හුඟක් වාහනවල ස්ටිකර් අලවලදී. ඒ වගේම ගෝල් පේස් පිටරියට ගෙනල්ලා ත්‍රීවිල් ගෙනල්ලා ස්ටිකර් බෙදුවයි කියලා පැමිණිලා. අනිත් පැත්තේ කැන්නසින් යනකොට විශාල පිරිස යන්න එපා එපා කියලා අරගෙන කමිෂන් සභාව එක 15ට බස්සලා 11ට බස්සලා දැන් පොලිසිය උපදේශපත මොකද පහකට වඩා ගියොත් පෙළපාලියක් නිසා පෙළපාලියක් යන්න එපා කියලා දෙනවා. නමුත් අපි දැක්කා දකින්න සෑම පක්ෂයක් තමන්ගේ බලය ප්‍රදර්ශනය කරන්න පෙළපාලියනවා කියන එක. ඒ කියන්නේ කැන්නසින් වලට විශාල පිරිසක් යනවා. ලාංජනේ දින ටීෂර්ට් අදින ඒ කරුණ වලකිනවා. අනිත් එක අපිට පේනවා මැතිවරණ නීති මැතිවරණ වියදම් නියාමනය ඉක්මවා යන ආකාරයේ වියදම් වෙනවද කියලා. මොකද සමහර දැන්වීම් වලට ටීවී එක යන වියදම් මේ දෙවන්ත රැස්වීම් වලට යන වියදම් අපේක්ෂකයාගේ ගමන් කරන වාහනයට වියදම් නැති වුණාට කතිකෝ රැස්වීමට එන වියදම් ඊළඟට එන පැමිණිල්ල තමයි ආණ්ඩුකාරවරුන්ට දේශපාලන අයිතිවාසිකම් තියෙනවද නැද්ද කියන එක විවාදාත්මක වුණත් අපිට පැමිණිල්ල ඇවිල්ලා තියෙනවා ඔවුන් රාජ්‍ය දේපල පාවිච්චි කරන අය අපි හිතනවා එහෙම කරන්නේ නැහැ කියලා. නමුත් කමිෂන් සභාවේ ගැන පරීක්ෂා කරන්න ඕනේ. අනිත් එක මේ ඩිජිටල් දැන්වීම් පුරවල ඒක ප්‍රසිද්ධ ස්ථානනේ. දැන්වීම් ප්‍රදර්ශනය කරන්න බෑ. ඒක කෙරෙනවා. අපි දැක්කා දැකලා තියෙනවා දියතුන වෙන ගාව මොරටුවේ කුරුසාන්දියේ ඒ වගේම නුගේගොඩ නාවල පාරට හැරෙන තැන මමම දැකලා තියෙනවා. අපි පැමිණිලික් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් කමිෂන් සභාව ක්‍රියා කරන දේ කියලා අපි විශ්වාස කරනවා. නීති වලට දඬුවම් දෙන එක නෙවෙයි ඕන, නීති කැඩීම නවත්වන එක.